ಉತ್ತಲ ಮುದ್ದಲಲ್ಲಿ ಯಾವತ್ ಮಸ್ವಲ್ಟಿಗೆ ದೀಪ ಕಾಸಿ ಕಾಸಿ ಗಂಡೆಪ್ಪ ತೋ ರಾವಟ್ಟ ಹಾಯ್ ತೀಲೇನೇ ಇದು ಒಳಗಿರಿದ ಮೀರಿ ಕಾಣ ಬೀಪ ಬಟ ಮಂಕು ಗಲ್ಗೊ ಮುಗಿಲ್ಲ ಪೆತಿಗ ನಿಂಕಿಲ್ಲ ಇವಟ ಹಣವಯ ದಂಗ ತಪ್ಪಿ ಹಸನೇನು එහෙනම් මෙහෙම ලියහන්කො පුතේ ඔය කොළනිවල මහ නරක උණක් තියෙනවයි මුතුනායක උන්නේ එහෙම කිව්වයි කියලා එහෙම නෙමෙයි අම්මේ ලියුම් ලියන්නේ එහෙනම් දිනේ දැම්මට පස්සේ ආශිර්වාද වාක්‍ය එහෙනම් ඉතින් මයි පුතාම හොඳ හැටියකට පටන් ගන්නකො සැප වේවා ඉන්න තැනක පරිස්සමෙන් ඉන්නේ සර්පයෝ අලි එහෙම ඉන්නවා ඊළඟට ආමන්ත්‍රණයනේ ආදරණීය තාත්තේ අපි නම් හොඳින් ඉන්නවා තාත්තාගේ සැපදුක් කෙසේද අම්මා අපිව හොඳින් බලා ගන්නවා නංගේ නම් තාම දඟයි බුදුලාලි මට උඩු බණ්ඩාරේ නින්නකෝ මට කාබුලිත් සමම් භාගය ලුණු සබන් ගන්නයි ලන්දාරි උස්ම සබන් ගන්න බලමුකෝ අපිටත් කාලයක් ආවුද ලැන්ටික ගෑණි වගේ ඇහැට කන්ට පේන ගෑණි අපටත් හිටියන හරි මලි ඇයි දැන් වැරදිලා තියෙන්නේ වැරදිලා නෑ මට බිස්නස් අඩුයි දැන් ලැන්ටියත් සීලරක් කුයිකුණන්න පටන් අරගෙනනේ
සියෝ මහත්තයි කෝටස් එක ඇතුළේ තියාන විකුණනවා. සියෝ මහත්තයා තැඹිලි ගෙඩියට වහ වැටිලා. මට නම් කමක් නෑ. ඒත් ඒව වැරදි වැඩ. කොලි කුට්ටි මුද්‍ර පල්නු දාලා වැඩක් සෙට් කරලා තියෙනවා. අතේපත් වෙනවා. යමුද ඇතුළට. අනේ දැන් නම් බෑ. මං කිව්වට ටිකක් රහ බලමුකෝ. කින්තර වගේ. තව මාසයක් ඇතුළත හැමෝම තම තමන්ගේ හේන් වල පැල් හදා ගන්න ඕනේ. හැමදාම ඔය වාඩි ඉන්න බෑනේ. අද නම් හොඳ පැලකටම මම රුපියල් 100ක දීමනාවක් ගෙවනවා. හැබැයි තින් ඔය බාගෙට අටවන එවනනම් පතෝලමහි වගේ ගහන්නේ මට මම සල්ලි පාස් කරන්නේ නැහැ. අන්න ඒක හොඳට මතක තියාගන්න ඕනේ. පැල් හැදුවට පස්සේ හැමෝටම පුළුවන් දරු පවුල් එක්කාසු කරගෙන එන්න. අනිත් එක ඔය හේන් ගොයි තන කියන එක තනියම කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකින්ද මේ ගෙදර උන්දලා ආවහම ඉතින් ඔය කොයි කොයි වැඩේටත් ලේසි. දැන් පැල් හදලා ඉවර වෙච්ච උදවිය අත උස්සනකො බලන්න. ජේමිස්ම විතරයි. මට පුළුවන් ජේමිස්ගේ දීමනාව අදම ගෙවන්න. ජේමිස් බොහෝම උනන්දුලා වැඩ කරන කෙනෙක්. මේ වගේ ජනපද පිහිටවල තියෙන්නේ මේ ජේමිස්ල වගේ දක්ෂ ගොවීන්ට උදව් කරන්න තමයි. දැන් බලන්න අත උස්සමුකො මේ පැල් හදන්න පටන් ගත්ත උදවිය. බොහෝම හොඳයි, බොහොම හොඳයි. හැබැයි තවත් සමහරු ඉන්නවා හේන් වල වැඩවත් ඉවර කරගත්තේ නැති උදවිය. වැස්ස ළඟයි. ඒක හන්ද පුළුවන් තරම් ඉක්මනට හේන් වපුරන්න ලැහැත්ති වෙන්න ඕන. අනිත් එක තමයි ගියපාර මෙතන රැස්වීම තිබිච්ච දවසේ දෙපිරිසක් අතර කලකෝලහලයක් ඇති වෙලා තියෙනවා. මීට පස්සේ ඒ වගේ දේවල් සිද්ධ වෙන්න බෑ මිහි. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. Absolutely you are right Mr. Tilaka. අනිත් එක අපි ඔක්කොම එකම කුලණියේ මිනිස්සු. අපි අතරේ වාද ભેද තියෙන්න බෑ. අනිත් එක අපි හැමෝගෙම ඇඟේ දුවන්නේ red blood. Am I correct Mr. Tilaka? Yes yes. මේ දැන් ගෘහමූලක ලැයිස්තු අස්සන්න කරුපයා ඉඳද්දි අනිත් අයට යන්න පුළුවන්. වන් බයි වන් පෝලිමෙන්ට් ඕනේ ඈ. පෝලිමෙන්ට් පෝලිමෙන්ට්. ජේමිස්. ජේමිස්ට ලියුමක් තියෙනවා. පොඩ්ඩක් කියවනම් ආයි බං. පොඩි එකුගේ අත්තකුරු. මයි පුතා. සැප වේවා ආදරණීය තාත්තේ.
මස් ගාරිග්ගා ඉරිස්තුර බණත්ත ගින් ගෙනාවල දියරාට කන්න බෑ දෙමව්පියෙක් අස්වීමක් ඉල්ලුවාම අපිට බෑ කියන්න බෑ ඒත් මෙහෙම තීරණ ගන්නකොට දෙපාරක් හිතන එක තමයි හොඳ. අපි සේරම මෙහි පදිංචියට යනවා මහත්තයෝ. මේ දරුවෝ දෙන්න ඉගෙන ගන්න හරීම දක්ෂයි. ඒකට නම් බාධා කරන්න එපා. ළමයි එහෙ ඉස්කෝලේකට යවන්න හිතාගෙන ඉන්නේ මහත්තයෝ. එහෙ ඉස්කෝලයක් තියෙනවද? එහෙමයි. දෙරුවන් සරණයි. දෙරුවන් සරණයි. හොඳට ඉගෙන ගන්න ඕනේ. මද්දමට පිච්චිලා. අර කුවිදුරක් තිබුණා නම් පංකාදු. ලැන්ටි ළඟ නම් තියෙනවා සීල් හරක්කු. ලැන්ටි ගාව මොනවද බං අඩු? අපේ ලැන්ටි ගැන කියනකොට මූණ එළිය වැටෙන හැටි. මේ අමී යනකොට ඒ කිව්වේ නාන හැම එකම ඉතින් හොරෙන් හොරෙන් බලන්නේ ඒක දිහා තමයි අම්මා බලලා මට ඒක පැනලා බදා ගන්න දෙන්න සියෝ මහත්මයා බැල්ම දාගෙන ඉන්නවා කියලා නෝ කියන්නේ ඒ වුණාට ඉතින් ලැන්ටිය පින්කාරය තුන් හතර වතාවක් අල්කු ගෙන්න ගියොත් නම් කඩේට දාගත්ත හැටි යන්න නම් බැරිය කාසිනේ නැත්තේ බතකුයි වෑංජනයකුයි හරි මමත් බෙදන්න එමිසයි අපි මෙහෙම එකට ඉන්න අවසාන දවස එත මැටි වයයි මමයි මගේ තැලක පදිසි ගියා විකාර කාම වැඩි වෙර කළත් නැහැ ඒත උදේට පැලලි ගහ ගන්න දිවාඩුව බැරිය මැටි ටිකක් ගහ ගන්න